ප්‍රේමය සම්බන්ධයෙන් මොකක්ද ඔබේ සිතුවිල්ල අදහස? ඇත්තටම මම හිතන්නේ ප්‍රේමය කියන්නේ මේ ලෝකෙදී තාම සුන්දරම දේ. ලෝකේ පවතින ප්‍රේමෙත් එක්ක අපි ගත්තොත් මේ ගැහණියක් පිරිමියෙක් අතර ප්‍රේමිතරක් නෙවෙයි. පොදු ගත්ත මහානව ප්‍රේමය ඒ ගත්තමත් එහෙමයි. ගැහණියක් පිරිමියෙක් අතර ප්‍රේමෙත් එහෙමයි. සමහර අය තුල වැරදි මතයක් තිබ්බ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රේමයට විරුද්ධයි. අපි එහෙම නෙවෙයි. මම හිතන්නේ මේ අපි වගේ පක්ෂයකට තමයි හොඳටම ප්‍රේම කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි කිසිසේත්ම ප්‍රේමයට විරුද්ධ නැහැ. අපි කියන්නේ ප්‍රේමය මේ තියෙන මේ වැරදි ඒවැයි මුදව ගන්න උනකමක් තියෙනවා. අද ප්‍රේමය ප්‍රේමයක් නෙවෙන්නේ. වැරදි කියලා මොනවද හුවාදක්? අද ප්‍රේමය ආත්මార్థකම්බට පත් කරලා තියෙනවා. අද ප්‍රේමය නිකන් ගත්තොත් නිකන් අර දේවල් අත්පත් කර ගැනීම සඳහා කරන එකක් බවට පත් කරලා තියෙනවා. එතකොට ප්‍රේමය වෙනුවට නිකන් ප්‍රේමය වෙනුවට ආදේශ වෙලා තියෙනවා කෑදරකම. ඒක කෑදරකම කියන්නේ ප්‍රේමයට නෙවෙයි. ඊළඟට මේ තියෙන ආර්ථික අමාරුකම් සහ ජීවන තත්ත්වයන් විසින් මිනිසුන්ට ප්‍රේම කිරීමට බාධා කරලා දිනවා. ඊට පස්සේ ඒ අමාරුකම් විසින් ප්‍රේම දිගට පවත්වාගෙන බාධා කරලා තිනවා. අපි දැන් හොඳටම ප්‍රේම කරලා විවාහ වෙලා අවුරුද්දක් ඇද්දි ආයෙත් කතාව වෙනවා. එහෙම තත්ත්වයන් තියෙනවානේ. ඒ නිසා ඊළඟට ප්‍රේමයේ පිළිබඳව මේ තියෙන හැඟීම් එන්නන පටු කරලා තිනවා. ප්‍රේමයේ ආශාවකට සීමා කරලා තිනවා. ඉතින් ඒක නිසා තමයි මේ අපි දැන් මේ ප්‍රේමයට ප්‍රේමයේ නැවත අර්ථකථනය කරගන්න එක ප්‍රේමයේ පළල් අර්ථයකින් තේරුම් බේරුම් කරගන්න එක ප්‍රේමය ලෙස විඳින්න පුළුවන් එලෙස ප්‍රේම කරන්න පුළුවන් මානසිකත්වයක් මිනිස් තුළ ගොඩනගන එක හරි වැදගත්කමක් තියෙනවා. මේ වාංජකරණය වෙච්ච ආත්මార్థකාමී වෙච්ච මේ ප්‍රේමයන් එකිනෙකාගේ ගොදුරු බවට පත් කර ගැනීම සඳහා තියෙන පීවරක් ලෙස තියෙන එක සමාජයට ඉතාම අහිතකරයි හානිකරයි. නිසා දැන් මේ ප්‍රේමය කියලා තියන් ඉන්න අදහසම අපි හිතන්නේ වැරදි කියලා. ඊට වඩා බොහොම සෞන්දර්යාත්මක සුඳුරු දෙයක් වෙන්න ඕන ප්‍රේමය කියන මානුෂීය බැඳීම. ඒකෙන් අපි කියන්නේ නැහැ ප්‍රේමය කියන්නේ අර ප්‍රේමනම් රාගයෙන් තොර ඒක නෙමෙයි මේ කියන්නේ. ගැලමෙක්සා පිරිමිලක් අතර ප්‍රේමයක් තියෙනවා. මේ ප්‍රේමය අනිවාර්යයෙන්ම ලිංගික උමනාත්වයක් ගැරගැහලා තියෙනවා තමයි. ඒක ගැටලුවක් නැහැ. නමුත් ඒක විතරක් මූලික කරගත්තොත් ගොදුරු කරගැනීමේ එකක් නම් ප්‍රේමය කියලා කියන්නේ. එතකොට ඒක ඇතුළේ තියෙන අර මනුෂ්‍යත්වය නැති වෙලා යනවා. මිනිස්කම් නැති වෙලා යනවා. ඉතින් ඒක ගොඩනගෙන ඕන එක තමයි අපිට හිතෙන්නේ. ප්‍රේමයේ පරම පූජනීය ප්‍රේමයේ ප්‍රේමයේ විවිධ පාර්ශවවලට බෙදෙනවා. ඒ කියන්නේ අසම්මත ප්‍රේමය, පූජනීය ප්‍රේමය ආදී ප්‍රේමයේ විවිධ පාර්ශව තියෙනවා. හැබැයි දැන් පක්ෂ විනය සංයුතිය ඇතුලේ නෙමෙයි මම මේ කතා කරන්නේ. පුද්ගල සිතුවිල්ල ඇතුලේ ටිල්වින් සහෝදරයාට එහෙම මේ අසම්මත ප්‍රේම මුණ ගැහෙලා නැද්ද? පූජනීය ප්‍රේමයක පහස විඳලා තියෙන්නේ. එහෙම අසම්මතයට ඉඩ නැද්ද ප්‍රේමයක් ඇතුලේ? දැන් මෙහෙම තියෙන්නේ. දැන් අසම්මතය කියන එක මේ අපි හදාගත්තු එකක්නේ සම්මතයට. ප්‍රේමය කියලා කියන්නේ දෙන්නෙක් අතර ඇති වෙන අධ්‍යාත්මික බැඳීමක්. එතකොට දැන් කිසියම් ප්‍රේමයක් අසම්මත වෙන්නේ ඇයි? අසම්මත වෙන්නේ සම්මතෙන් පිටට යන උනාට පස්සේ. ඒකට හේතුවක් තියෙන්නේ අපේ සමාජ රටාව හැදිලා තියෙන ආකාරය තුළ ගැටලුවක් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ප්‍රේමය සදාකාලික වෙන්න පුළුවන්, ප්‍රේමය සදාකාලික නොවෙන්න පුළුවන්. ඒක කියන්නේ බෑ. දැන් කවුරු හරි දෙන්නෙක් අතර අධ්‍යාත්මික බැඳීමක් ඇති වෙන ප්‍රේමයක්. ඊට පස්සේ දෙන එකට ජීවත් වෙන පටන් ගන්නවා. ජීවත් වෙන පටන් අරන් යනකොට ටික කල් යනකොට ඇති වෙච්ච තත්ත්වය මත ඊට පස්සේ දෙනට තේරෙනවා දැන් දෙන්නට එකට ජීවත් වෙන්න බෑ කියලා. එතකොට ඒ දෙනට එකට ජීවත් වෙන්න බෑ කියලා දැනුණාට පස්සේ ඒ දෙන්නට වෙන සමාජමය බාධා විසින් වෙන් වෙන්න බැරි නම් වෙනත් හේතු මත එකට ජීවත් වෙන්න බල කරනවා නම් ප්‍රේමේ නැතුව එකට ජීවත් වෙන්න බල කරනවා නම් එහෙම ලාවකදී අර අසම්මත ප්‍රේමයට දුරකවලු විවර වෙනවා. එතකොට ඒකේ අරුබුදේ තියෙන්නේ මෙතන කොතනද? දැන් දෙන්නෙක්ට කැමැත්තෙන් එකතු වෙනා වගේම එකතු වෙලා ජීවත් වෙන බණ කැමැත්තෙන් දෙන්නට වෙන් වෙන ඉඩ කඩකුත් තියෙනවා. ඒත් එහෙම වෙන් වෙච්ච දෙන්නෙක් වෙන් වෙච්ච ලාක කෙනෙක් ආයි අලුතෙන් ප්‍රේමයක් පටන් ගන්න එක ඒක අසම්මත වෙන්නේ නැහැ. මොකද වෙන් වෙන කලින් පටන් ගත්තොත් අසම්මත වෙනවා. අසම්මත වෙනවා. ඔව්. ඒක නිසා මේ අපේ සමාජය තුළ තියෙන මෙන්න මේ සමාජ රටාව විසින් ඇති වෙච්ච අරුබුදයක් මේ තියෙන්නේ. ඒ අතර සමහර අය ඉන්න මේ සාමාන්‍යකම් ජීවිත පුරුද්දක් ඇටියට දකින අයත් ගැලවෙන ඉන්නවනේ. ඒක මම හිතන්නේ අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. නමුත් කිසියම් කෙනෙකුට තමන්ගේ පළවෙනි ප්‍රේමය බිඳ වැටලා එහෙම වෙලා තවදුරටත් එකිනෙකා අතර ආදරයක් නැති වෙලා ගිහිල්ලා තියෙන වෙලාවක තව කෙනෙක්ගේ ආදරෙන් බැඳෙන එක ඒක අපි දන්නේ මේ මහ පවක් හෝ නැත්නම් වෙන්න බැරි දෙයක් නෙවෙයි. වෙන්න පුළුවන් දෙයක්. ඒක හැබැයි අසම්මත වෙනවා. මොකද අපි ජීවත් වෙන සංස්කෘතික වටපිටාවට අනුව පිළිගන්නේ නැති නිසා. මාක්ස්වාදී පැත්තෙන් ගත්තමත් අපි විශ්වාසකම එක කියන්නේ මිනිස්සු කැමැත්තෙන් එකතු වෙන්න ඕන. තවදුරටත් එකට ජීවත් වෙන්න බැර නම් කැමැත්තෙන් වෙන් වෙන්න ඉඩකඩක් තියෙනවා. හැබැයි ඒකට සමාජය ඇතුලේ එවැනි මතයක් සහ ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ ආයි කැමති දෙන්නෙක් එකේ එකතු වෙන්න පුළුවන්කමකුත් තියෙන්න ඕන. එතකොට අසම්මත කෙනෙක් ඔයලක් අපිට මුණ ගැහෙන්නේ නැහැ. මොකද ඒක අසම්මත නෙවෙයි. හැම විටකම දෙන්නෙක් ආදරය කරනවා.
දෙන්නෙක්ට ජීවත් වෙනවා. ආදරය නොකර එකට ජීවත් වෙන ගමන් වෙන කාට හරි ආදරය කරන්න ගියාම තමයි ඔය අසම්මත කියන ප්‍රශ්නේ අපට වැඩිපුර එන්නේ කියලා හිතෙන්නේ. ඉතින් සමාජයක් ලෙසම මේක ටිකක් මීළඟ සංවර්ධන වෙලා මේ වෙන තත්ත්වයෙන් වෙනස් කරගත්තොත් අපි හිතනවා මේ ගැටලු ගොඩක් විසඳ ගන්න පුළුවන්කම තියෙනවා කියලා. මොකද දැන් අපි ඔය ප්‍රේමය විසින් පවුලක් හදනවානේ. අපි දන්නවා මේ පවුලේ අරුබුදයක් තියෙනවා. ඒක ටිකක් විශේෂ කතාවක්. ඒ පවුලේ අරුබුදේ විසින් වෙන දේ තමයි අර පවුල තුලදී මේ ප්‍රේමයේ බොහෝ විට දුබල වෙන පටන් ගන්නවා. මොකද පවුල පවතින්නේ ප්‍රේමයේ මත විතරක් නෙවෙයි වෙනස් සාධකත් මත. අපි ආදරය කරන්නේ ප්‍රේමයේ මත පමණයි. මේ පවුලක් හැදුනට පස්සේ ඒකට නීතිය, නෑදෑයෝ, සමාජ මතවාද, ආර්ථික මේ જાති ඔක්කොම ඊට පස්සේ අර ආදරය කියන සංකල්ප දුර්වල කරලා වෙන සාධක තමයි මේකේ මූලික වෙන්නේ. ඒ වුණාට පස්සේ පවුල අරුබුදයට යනවා. මම හිතන්නේ අපි සමාජ අපි කාටත් පේනවා පවුල් කියන එකක තියෙන ලොකු අරුබුදේ කියලා. ඒක නිසා දැන් අපිට ඕනේ පවුල අහෝසි කරන්න නෙවෙයි. මෙන්න මේ අරුබුදෙන් තොර පවුලක් නිර්මාණය කරගන්න ඕන. පවුලක පැවැත්ම ආදරය මත විතරක් තියෙනවා නම් අනික් කොන් දේශය අදාළ නැත්තම් ආර්ථික නිසා එහෙම කොන් දේශයක් අදාළ වෙන්නේ නැත්තම් කාටත් හොඳ ආර්ථිකයක් තියෙනවා නම් සමාජය පැත්තෙන් ගත්තොත් එහෙම සමාජය වෙන බලපෑම් නැත්තම් නීතිය යදම් වගේ මහ බරපතල ලෙස මේ ගැට ගහලා බැඳලා තියන්නේ නැත්තම් එතකොට කවුරුත් එකිනෙකට කරු කරමින් ජීවත් වෙන ආදරයක් හැදේ කියලා අපි හිතනවා. හොඳයි. ටිලින් සහෝදර ප්‍රේමවන්තෙක් වුණේ මොන වකවානුවේද? වයස කීයද ප්‍රේමවන්තෙක්? කවුරුත් විශ්වාස කරන එකකුත් නැහැ. මම පාසල යන කාලේ ප්‍රේම කරලා නැහැ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ එහෙම ඕනකම නොදුමුනම නෙවෙයි නමුත් මොකක් හරි හේතු මත එහෙම සිද්ධු වෙන්නේ නැහැ. ඊට පස්සේ මම පක්ෂි වැඩ කරන්න ගත්තා. පක්ෂි වැඩ කරද්දිත් මුල් කාලේ මේ ගැන හිතුවේ නැහැ. වැඩ කරන් ගියා. ඊට පස්සේ 84-85 විතර කාලේ පක්ෂි තහනම් කරනවානේ. තහනම් කරාට පස්සේ ඔය 86 විතර අපිත් එක්ක වැඩ කරන සහෝදරයෙක් එනවා වෙන දිස්ත්‍රික්කයකින්. ඊට පස්සේ මගේ පළවෙනි ප්‍රේම සම්බන්ධය දෙන ඈත් එක්ක. ඊට පස්සේ මම අතනටපත් වෙනවා. ඉතින් ඇය එළියේ ඉන්නවා. ඊට පස්සේ මම එළියට ආවට පස්සේ අපි විවාහ වෙනවා. ප්‍රථම ප්‍රේමේ තමයි.